අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන පුවත් විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් පුවත් සිරස්තල වෙතයි අවධානය ඉදිරි පැය 24 තුල සුලි කුණාටුවක් වර්ධනය විය හැකි පීඩන අවපාතයේ ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර 370ක් දුරින් මහරගමදී වෛද්‍යවරයෙක් පාසල් සිසුවෙකුට වෙඩි තබයි ජනපති උපදේශින් නව අමාත්‍යංශ දෙකක් ගැසට් කරයි අමාත්‍යංශ කිහිපයක විශේෂ පතේනුත් වෙනස් වෙයි එජාප පාර්ලිමේන්තුව අසුන රනිල්ට එජාප ප්‍රබලීන් තීරණය කරයි මම නෙමෙයි සුදුසු තරුණෙක් රනිල් කියයි මම ජේෂ්ඨෙක් mantri අසුන මට දෙන්න ජෝන් නමරතුංග ඉල්ලයි අකිල එජාප මහලේකම් දුරින් ඉල්ලාස්වේයි දින 51කට පසු විවෘත වූ පාසල්වල සිසුන්ගේ පැමිණීමේ අඩුවක් පාසල් ආරම්භ කළ විදිහ වැරදි මීට වඩා විධිමත් කරන්න අධ්‍යාපන වෘත්තීය සමිති රජයෙන් ඉල්ලයි ගත වූ පැය 24 තුල කොවිඩ් මරණ 4ක් බන්ධනාගාර ආශ්‍රිතව පළමු කොවිඩ් මරණය මහර බන්ධනාගාරයෙන් LPL තරඟාවලිය සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පැවැත්වීමට පියවර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ 6ක සංචරණ සීමා ඉවතට තවත් ප්‍රදේශ 18ක් තව දුරටත් හුදකලා කරයි අයවැය කාර්ක සභා අවස්ථා විවාදය ඇරඹෙයි අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ තොරතුරු ප්‍රථමයෙන් අප ගෙනීමට සූදානම් ත්‍රිකුණාමලයට කිලෝමීටර් 370ක් ආසන්නයේ පවතින පීඩන අවපාතයේ ඉදිරිපැය 24 තුල සුලි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රසකට ධාරානිපාත වැසි සමග තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බැවින් ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේවන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළට කිලෝමීටර 370ක් පමණ දුරින් මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරිපැය 24ක කාලය තුල එය සුලි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මෙම පද්ධතියේ බලපෑමෙන් දිවයිනේ නැගෙනහිර උතුර සහ උතුරු මැද පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 60-70 දක්වා පමණ ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි. සෙසු ප්‍රදේශවල පැයට කිලෝමීටර 40-50 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පවතින තත්ත්වයේ හමුවේ නැගෙනහිර උතුර උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා. උතුරු පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසි ඇතිවන අතර උතුරු මැද සහ වයඹ පළාත්වලත් මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100ක පමණ තරමක් තද වැසි ඇති විය හැකි. මෙම අඩු පීඩන කලාපය සුලි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ තත්ත්වයත් සමග තද සුළං මගින් නැතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික විල්ලා සිටින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රට අභ්‍යන්තරය තුල මෙන්ම මෙම තත්ත්වයත් සමග මුහුදු ප්‍රදේශවලද සුළං තත්ත්වය වැඩි වී තිබෙනවා. පුත්තලම සිට මන්නාරම, කංකාසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු ස්වභාවයක් ගත හැකි බැවින් මෙම මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවක කටයුතු වලින් වැළකී සිටින ලෙසයි දීවරින්ට දැනුම් දී සිටින්නේ. පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් මෙම මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවක කටයුතු වල යෙදීමේදී වඩාත් අවධානයෙන් පසුවන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් දැනුම් දී සිටිනවා. වර්ධනය වෙමින් පවතින මෙම අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳ ශනික තොරතුරු ඔබ වෙත සියත ප්‍රවෘත්ති තුලින් අප නිරන්තරයෙන්ම ගෙනීමට සූදානම්. දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කළ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් යෝජනා කර තිබෙනවා. එය අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකදී කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. මෙරට දේශපාලනය තුල ප්‍රබල පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය අද වන විට අර්බුද රැසකට මුහුණ පා සිටින පක්ෂයක් බවට පත්ව අවසන්. පක්ෂ අර්බුදයේ උච්චතම අවස්ථාව ප්‍රදර්ශනය වන්නේ 2020 මහමැතිවරණයේදී. එහිදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සමගි ජනබලවේගය සමග එක්ව මැතිවරණයට ඉදිරිපත් වූ අතර එක්සත් ජාතික පක්ෂයට
තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ආසනයක් හෝ දිනා ගැනීමට නොහැකි උනේ ඉතිහාසයේ පළමු වරට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු දේශපාලඥයෙකු නොමැති පාර්ලිමේන්තුවක් බවට මෙවර පාර්ලිමේන්තුව පත් කරමින් කෙසේ වෙතත් මහ මැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතයට අනුව එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූ අතර එම මන්ත්‍රී ධුරයට පත් කරන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පවා ඒජාපයට මෙතෙක් හැකියාවක් ලැබුණේ නැහැ. එමෙන්ම පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රොනිල් වික්‍රමසිංහ මහතාට විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වූ දෝෂාරෝපණ මැදියේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේද දැඩි අර්බුදකාරී තත්වයකට පත් වුණා. මෙලෙස එල්ල වෙමින් පැවති දැඩි විරෝධයත් සමග එක්සත් ජාතික පක්ෂ නායකත්වයට එම පක්ෂයේ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නම් විවිධ අවස්ථාවලදී ඒජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනා වුවද එම තීරණයන් සුපුරුදු ලෙසම කාලයට බාර වුණා. මේ අතරතුර පැවති සියලු අර්බුද මැදියේ අද පෙරවරුවේ රැස් වූ එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රොනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. පක්ෂ කළමනාකරණ කමිටුව සමාජිකයින් 19 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් 13 දෙනෙකුම සිය අත්සන් යොදා රොනිල් වික්‍රමසිංහ මහතාට කැමැත්ත පළ කර ඇති බවයි පක්ෂ ජ්‍යෙෂ්ඨයින් පවසන්නේ. දින්දුවක් නැහැ. ඒ කියන්නේ කචල්යක් ගියා. කචල්යක්. වැඩේ ඉවරයි. ඔව්. ඉතින් එහෙනම් සර් පත්තු කරන්න ඕනනේ. ඉතින් ඒක සාහසුව තීන්දුව දෙයි නේද? ආ. දැන් අද අවසාන තීන්දුව ගන්නවා කියලා තමයි කිව්වේ. නෑ එහෙම එකක්. නෑ නේ. ඒ කියන්නේ මොකද්ද මෙතන හිරුණේ කොහෙද? හිරුණේ නෑ. සිනායකතුමා කිව්වා යන්න කැමති නෑ කියලා. ඉතින් එහෙම නැති වුණොත් ඒ ටික කාලයකට හරි මම කිව්වා මට දෙනවා නම් මම අරගෙන කරලා ඊට පස්සේ ආයෙත් ගන්න. දැන් දැන් මේ පාර්ලිමේන්තු ධූරය අවශ්‍යයිනේ. මේක එන්නෙන්න කල්යනා එක හරි නෑනේ මොකද? ඔව්. මම නම් කියන ඡන්දි වෙච්ච එක මම කරලා ඉවර කරනවා නම් ඉවරයි. ඉවරයි නේ. ඔබතුමාට ඉල්ලීමක් කරන්න පුළුවන් නේ ප්‍රසිද්ධිය. නෑ. සංකල ලිඛිත බාර දුන්නා නායකතුමාට රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඒ තීරණය අරගෙන රට වෙනුවෙන් පක්ෂ වෙනුවෙනොත් එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන්න කියලා ඉතින් අපිට එන සතිය වෙනකොට ඒකේ තීරණය ගන්න. එතුමාගේ කැමැත්තක් නැහැ. හැබැයි අද ලිඛිතව එතුමාගෙන් බල කරලා ඉල්ලීමක් කරා අපි සියලු දෙනාම එතුමාට ඒ අවස්ථාව අරගෙන මේ රටේ තියෙන ප්‍රශ්නට මුහුණ දෙන්න එතුමාට සහයෝගය ලබා දෙන්න කියලා. කෙසේ වෙතත් පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හරහා පාර්ලිමේන්තුවට පිවිසීම රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රතික්ෂේප කළා. මේ අතර එක්සත් ජාතික පක්ෂ අර්බුදය තව තවත් වර්ධනය කරමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ්කාරිවසම් මහතා සිය මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අද දින අකිල විරාජ්කාරිවසම් මහතා මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බහර දී තිබෙනවා. මේ අතර අද දින සිරිකොතදී පැවති සාකච්ඡා සහ ගනු ලැබූ තීන්දුව තීරණ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංදීප් සමරසිංහ මහතා විසින් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. අද අපි රැස් වුණේ එක්සත් ජාතික පක්ෂයේ 2021ට ඊළඟට එන තනතුරු ගැන සාකච්ඡා කරන්න. කවුද මොන තනතුරකටද පත් වෙන්නේ කොයි විදිහට කියන එක තමයි සාකච්ඡා කරේ. එතනදී මහලේකම්තුමා කිව්වේ නැවතත් ඒ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු කරනකොට එතුමා කිව්වේ ඕනෑම වෙලාවක එතුමාගේ තනතුරින් උනත් අයින් වෙලා වැඩපිළිවෙල කියන්නේ අලුතෙන් පුද්ගලයෙක් ඇවිල්ලා කටයුතු කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි අපේ කරුණායක තුමා කිව්වා ඒක ඒවා බාර ගන්නෙ නැහැ. එහෙම දැම්ම කරන්න ඕනේ නැහැ කියලා. ජාතික ලයිස්තුව ගැන අපි කතා කරනකොට ජාතික ලයිස්තුවට නායකතුමා යා යුතුයි කියන එකට සීලු දෙනාගෙම අදහස වුණා. සීලු දෙනා කිව්වා ජාතික ලයිස්තුවේ ඒ മന്ത്രി ධූරයට පාර්ලිමේන්තුවේ නායකතුමා යා යුතුයි කියලා. හැබැයි අපේ නායකතුමා ප්‍රකාශ කළා එතුමා එතෙන්ට යන්නේ නැහැ. එතුමා කිව්වා යන්න අවශ්‍ය නැහැ. ඒකට ජාතික රයිස්යෙන් හෝ තරුණ මන්ත්‍රීවරයෙක් ඉදිරියේදී යවන්න සැලසුම් කරනවා කියන එක තමයි එතුමා දැනුවත් කරේ. මහරගම ඇරඹුල ප්‍රදේශයේ පාසල් ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරමින් සිටි පාසල් සිසුවෙකුට වෛද්‍යවරයෙකු විසින් සිය වායු රයිෆලෙන් වෙඩි තබා තිබෙනවා. සිය දෙන් තුවාල ලබා ඇති පාසල් සිසුවා මේ වන විට කළුබෝවිල් රෝහලේ ප්‍රතිකාර ලබනවා. මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි පාසලක ක්‍රීඩා පිටියේ ක්‍රීඩා ක්‍රමයෙන් සිටි පාසල් සිසුවෙකුට වෛද්‍යවරයෙකු විසින් වායු රයිෆලයකින් වෙඩි තබා තිබෙනවා. අප වාර්තාකරුවන් පැවසුවේ අදාළ පාසල් සිසුවා පාසල් ක්‍රීඩා භූමියේ ක්‍රීඩා ක්‍රමයෙන් සිටින අතරතුර සිසුවා ක්‍රීඩා ක්‍රමයෙන් සිටි පන්දුව අසල පිහිටි වෛද්‍යවරයෙකුගේ නිවසේ ඉඩමකට ගොස් ඇති බවයි. මින් දැඩි ලෙස කෝපයට පත් වී ඇති අදාළ වෛද්‍යවරයා තම සතු වායු රයිෆලයකින් මෙම පාසල් සිසුවාට වෙඩි තබා තිබෙනවා. තුවාල ලැබූ සිසුවා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙන්නේ. වයස වෘදු 17ක් පමණ වන මෙම පාසල් සිසුවාගේ පපුව සහෝදරය අතර ප්‍රදේශයකට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවද සඳහන්. මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත මහරගම පොලිසිය විසින් අදාළ වෛද්‍යවරයා සැක පිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අද දින අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන දෙසැම්බර් මාස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියම කර තිබෙන්නේ. මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක්. එම සිදුවීම සම්බන්ධයෙන් මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂකවරයා මෙලෙස මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. ඊයේ මට මහරගම පොලිසිය ස්ථානාධිපතිතුමා දැනුම් දුන්නා මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයෙක් මේ පන්නිපිට ධර්මපාලි පාසල් ශිෂ්‍යයෙකුට වායු රයිෆලකින් වෙඩි තියලා කියලා. අද ඉදුමා මට වාර්තාවක් උසාවි වාර්තාවක් කිව්වා මේ ඒ වෛද්‍යවරයාට අප දුන්නේ නැහැ කියලා. ඒ දරුවගේ උරසේ මේ දකුණු පියවරට උඩින් තුවාලයක් සිද්ධ වෙලා තියෙන උණ්ඩේ ගිහිල්ලා ප්‍රතිකාර ලැබෙමින් සිටිනවා. ඉතින් මහරගම අපේක්ෂා රෝහල වගේ ඉතාමත් මේ මානව හිතවාදී ඒ වගේම මානව දයාවෙන් යුක්ත කාර්ය මණ්ඩලයක් ඉන්න රෝහලක කෙනෙක් අතින් මේ වගේ දෙයක් සිදුවීම ගැන ඒ රෝහලේ ප්‍රධානිය විදියටත් ඒ කාර්ය සම්පූර්ණ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සහ වෛද්‍යවරුන් වෙනුවෙන් මම සමාව අයදිනවා. මේ පන්නිපිටි ධර්මපාල විද්‍යාලයේ විද්‍යාපතිතු කාර්යමණ්ඩලයෙන් සහ ඒ දරුවගේ දෙමව්පියන්ගෙන් අපි ඒ සඳහා ඒ කියන්නේ විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා දැනුම් දෙනවා. තාක්ෂණ අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශ දෙකක් ගැසට් පත්‍රයකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මෙරට කැබිනට් අමාත්‍යාංශ සංඛ්‍යාව 30. රාජ්‍ය අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් සඳහන් කරන්නේ තාක්ෂණ අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශ දෙකක් සඳහා විෂයපතයන් ගැසට් කර ඇති බවයි. අදාළ අමාත්‍යාංශවල විෂයපතයන් සහ කාර්යයන් පිළිබඳව ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව තාක්ෂණ අමාත්‍යාංශ යටතට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අනුබද්ධ ආයතන, තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතන, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සහ එහි පාලිත සමාගම් හා ආශ්‍රිත සමාගම්, කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ්, ජාතික විද්‍යා සහ තාක්ෂණ කොමිෂන් සභාව, සියලුම තොරතුරු තාක්ෂණ උද්‍යාන, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 10ක් ඇතුළත්. මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහා ශ්‍රී ලංකා පොලිසිය, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව ඇතුළත් කර තිබෙනවා. මීට අමතරව අමාත්‍යාංශ කිහිපයක විෂයපතයන්ට මෙම ගැසට් නිවේදනය මගින් සංශෝධනය කර තිබෙනවා.
දෙදහස් පහළ වසරේ ජනාධිපතිවරණයේ පැවති සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992ක මුදලක් වැය කර නිවාස ආධාර ලබා දීම තුලින් රජයේ මුදල් සාපද්‍ය ලෙස පරිහරණය කළේ යයි චෝදනා කොට පවරා තිබෙන නඩුවේ විත්තිකරුවෙකු වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ බහදිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා නියෝග කර තිබෙනවා මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපණ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙන ආර්ථික කාර්යසාධන කමිටුවක ප්‍රධානත්වයේ දරමින් කටයුතු කරන බැවින් ඔහුට රාජකාරිමේ කටයුතු සඳහා විදේශගත වීමට අවශ්‍ය වී තිබෙන බව දැනුම් දුන්නා. ඒ බව තහවුරු කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපියක්ද ජනාධිපති නීතිඥ මාරපණ මහතා අධිකරණයට බාර දුන්නා. එමෙන්ම මෙම නඩුවේ අප ලබා දුන් අවස්ථාවේදී සෑම මාස තුනකටම වරක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට වාර්තා කළ යුතු බවට අධිකරණයේ මගින් අප කොන්දේසියක් පැනවූ බවත් එම අප කොන්දේසිය විත්තිකරු විසින් මේ දක්වා කඩකරනු මෙති බැවින් එයද ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. එම ඉල්ලීම් වලට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා විරුද්ධ වූයේ නැහැ. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙස නියෝග කළා. කෙසේ වෙතත් විදේශගත වන්නේ නම් ඊට පෙර අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විසින් විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතාට නියෝග කළා. එමෙන්ම සෑම මාස තුනකට වරක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට වාර්තා කළ යුතු බවට පනවා තිබූ අප කොන්දේසියද ඉවත් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දුව කළා. මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතාට අමතරව එහි සෙසු විත්තිකරුවන් ලෙස නම් කර සිටින ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරියන මහත්වරුන්ද අධිකරණයේ පෙනී සිටියා. එෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයේ හමුවේ ලිඛිත දේශන ගොනු කරමින් තම සේවාදායකින් ටෙරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නැමැති බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්ති යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ බව සඳහන් කරමින් එම නීතිඥවරුන් විසින් අධිකරණයේ හමුවේ ලිඛිත දේශනද ගොනු කරනු ලැබුවා. මෙම නඩුව මේ මාසේ 25 වනදා කැඳවීමට නියමිත අතර එදින නීතිපතිවරයාගේ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල හැර සෙසු පළාත්වල පාසල් 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා තෙවන පාසල් වාරයේ අධ්‍යයන කටයුතු සඳහා අද ආරම්භ කෙරුණා. ඒ පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ पूर्ण सौख्य आरक्षित क्रमवेद अटते बस्नाहिर पलात सह हुदेकला करेती प्रदेश हेर सेसु पलात्वल तुन्नन वारे संदहा पासल हाय श्रेणीय सिट दहतुन्नन श्रेणीय दाक्वा अद यली व्युर्त करुणा एनु अद दिने सिट पासल 5100 कट आसन्न संख्यावक व्युर्त किरीमट कटयुतो दा तिबुना इदि मुल मुलु दिवेनतम साधारण वन प्रतिपद्यक समय मे संबंधेन अपि अनुगमने कले पासल व्युर्त किरीम साधारणय ඒ ශිෂ්‍යයන්ගේ අනාගතය ගැන හිතලා බලන්න. ඒක උචිත ක්‍රියාමාර්ගයක් ප්‍රශංසනීය ලෙස උපරිම උත්සාහයක් දරුවා කලාප අධ්‍යක්ෂකවරු විදුහල්පතිවරු පෙරටත් අධ්‍යාපනය මෙවැනි වසංගත තත්ත්වයක් තුල බව හැකිතාක් දුරට අඛණ්ඩව පවත්වාගෙන යාමයි. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යංශයේ විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ සහ මාර්ගෝපදේශවලට අනුව දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් පාසල් විවෘත කරන ලෙස සියලු පළාත් කලාප කොට්ටාස අධ්‍යක්ෂකවරුන්ට සහ විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බවයි. එමෙන්ම ප්‍රාථමික ශ්‍රේණියේ දරුවන් සඳහා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද ඉදිරියේදී තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළා. නමුත් මෙලෙස අද දිනේදී පාසල් ආරම්භ කරනද සමස්තයක් ලෙස පාසල් වෙත සිසුන් පැමිණීමේ අඩු ප්‍රවණතාවයක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. මෙතර මධ්‍යම පළාතේ වයඹ පළාතේ කුරුණෑගල ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද දින විවෘතන වූ අතර පවතින වසංගත තත්ත්වයේ සැලකිල්ලටගෙන අනිකුත් පළාත්වලද පාසල් කිහිපයක් විවෘත නොකිරීමට අදාළ බලධාරීන් තීරණය කර තිබුණා.
මෙතර මධ්‍යම පළාත් පාසල් සුරැකීමේ සංවිධානය විසින් අද දිනේදී පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හමුවට ගොස් තිබෙනවා. එහිදී ආණ්ඩුකාර කාර්යාලයේ ආරක්ෂකයින් විසින් එම කාර්යාල පරිශ්‍රයට ඇතුළු වීමට ඉඩ නොදීම හේතුවෙන් තරමක උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. නෑ නෑ අපි ඒක ගැන සාකච්ඡාවක් කරන්න ඕනේ. එතුමාට බැරිද පුළුවන්ද කියන එක වෙනම ගැක. හැබැයි පුළුවන්නේ රාජාකොල්ලුවේ අපේ ආණ්ඩුකාරතුමා එක කරලා තියෙන වයඹ. ඇයි එතුමාට බැරි? කෙසේ වෙතත් අනුතරුව ආණ්ඩුකාරවරයා පැමිණ සිටි පිරිසට සිය ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දීමත් සමග තත්ත්වයේ සමතේකටපත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අපි දන්නවා අපේ රටේ පාලකින්ට දරුවන්ගේ ජීවිත වැදගත් නැහැ. හැබැයි අපේ රටේ දෙමව්පියන්ට අපි දන්නවා අතිශයින් මොවුන්ගේ දරුවන්ගේ ජීවිත වැදගත්. තමන්ගේ දරුවෝ පාසලට නොයන ඇයි? පාසල් සනීප ආරක්ෂක කටයුතු අවසන් කරන්න තරම් කාලයක් ඉතුරුුනේ නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ලේකම්වරයා ප්‍රකාශ කරනවා මිලියන 250ක් වෙන් කරලා තිබෙනවා මේ පාසල්වල සනීප ආරක්ෂක කටයුතු සඳහා කියලා. නමුත් ඊටාම වගේ කීමෙන් අපි කියනවා ඒ කිසිදු මුදලක් ලබා දීලා නැහැ. අඩිනමින් උපදෙස් මාලාව නිකුත් කරන දැන් අදට දවස් 4ක් ගත වෙලා තියෙනවා මේ උපදෙස් මාලාව නිකුත් කළා නැහැ. ඒ වගේම තමයි රට පුරාම ගත්තොත් පාසල්වල පැමිණීම අතිශය දුර්වල මට්ටමක තියෙනම අපි කිව්වා මේ සේරම ළමයි එක සැරේ ගෙන්න ගන්න එපා කියලා. අපි කිව්වා 11 ඉඳලා 13 දක්වා ළමයි ගෙන්න ගන්න. මොකද මේ විශාල ළමයි සංඛ්‍යාව පාසලට ගෙනාවාම පාසල් පොකුරක් ඇති වුණොත් ඒ වගකීම ගන්න කවුද? ළමයිගේ ජීවිත වටිනවා. නමුත් මේ කිසිම දෙයක් ඇහුවේ නැහැ. විදුහල්පතිවරයෙක් එක්ක සාකච්ඡා කළේ නැහැ. අධ්‍යාපන ලේකම්වරයා මම වගකීම බාර ගන්නවා කියන්නේ මොන වගකීමද බාර ගන්න? ඒ කියන්නේ ළමයින්ට කොවිඩ් ආසාදනය වුණොත් ඒ වගකීමද? අතරම මේ ඉතාලම කනගාටුදායක තත්ත්වයක් මේක. මේ අවස්ථාවේදී අධ්‍යාපන ලේකම්වරයාට තරයේ අවවාද කරන. ඒ නිසා අවධාරණයෙන් කියනවා වහාම පාසල් පොකුරක් ඇතිවීමට තියෙන අවධානම වළක්වලා වගකීම් සහිතව මේ කාර්යය ආරම්භ කරන්නට ඒක. අද පස්වරු 6 වන විට නව කොරෝනා ආසාදිතින් 204 දෙනෙකු පිළිබඳව තොරතුරු වාර්තා වී තිබෙනවා. මේ අතර ගත වූ පැය 24ක කාලය තුලදී මෙරටින් කොවිඩ් මරණ 4ක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. යනුව මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 87ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. ගත වූ පැය 24ක කාලය තුළ මෙරටින් කොවිඩ් මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගිය පුත්කලින් කොළඹ 15, කොළඹ 12, කොළඹ 10 සහ බොරැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දින මියගිය පුත්කලින් සිය දින අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුත්කලින් දෙදෙනෙකු ඇතුළත් වෙනවා. COVID-19 වෛරසය අසාධනය වී කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 77 කාන්තාවක් මියගොස් තිබුණා. අදාළ කාන්තාව පසුගිය 21 වනදා මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID නියුමෝනියා තත්ත්වයයි. එසේම කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද මියගිය පිරිස අතරට අයත්. ඔහු පසුගිය 20 වනදා මියගොස් තිබුණා. ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වූයේ නිදන්ගත පෙනහළු රෝගයක් COVID-19 සමග උත්සන්න වීමයි. බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක්ද කොවිඩ් ආසාදිනිය වීම හේතුවෙන් පසුගිය 21 වනදා මියගොස් තිබුණා. ඇයද කොවිඩ් ආසාදිනිය වීම හේතුවෙන් ඇති වූ නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන් මියගොස් ඇති බවයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එසේම කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද කොවිඩ්-19 ආසාදිනිය වීම හේතුවෙන් මියගොස් තිබුණා. ඒත් සමග කොවිඩ්-19 ආසාදිනිය වීම හේතුවෙන් මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 87ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින මෙරටින් COVID-19 ආසාදිතයින් 400 දෙනෙකු තහවුරු වූ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. ඒ අතුරින් පුත්කලින් 391 දෙනෙකු දේශීයව හඳුනා ගැනුණා. ගත වූ පැය 24 දී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කෙන්. එම සංඛ්‍යාව 121ක්. එසේම ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 112 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කෙන් ඊයේ දින ආසාදිතයින් 27 දෙනෙකු හඳුනාගෙන තිබුණා. 14,000කට අධික ප්‍රමාණයක් මේ වෙනකොට සුවය ලබා තියෙනවා. ඔහුගෙන් 87 දෙනෙක් COVID-19 රෝගය ආශ්‍රිතව මිය ගිය බවට මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ඊයේ දවස්වලදී අපේ රෝගීන් 4 දෙනෙකුගේ මරණ වාර්තා කළා. මෙතන මරණ වාර්තා කිරීමේදී පැහැදිලි කරගන්න ඕන දෙයක් තමයි මේ මරණ වාර්තා වෙන්නේ ඒ දවස තුල සිදුවෙන මරණම නෙවෙයි. අද වෙනකොට අපි දන්නවා රෝගීන් සංඛ්‍යාව සමස්තය 20,000 ඉක්මවලා අද වෙනකොට වාර්තා වෙලා තියෙනවා. විශාල රෝගීන් සංඛ්‍යාවක් අපිට හමුවන්නේ වෙනදා මෙන්ම බස්නාහිර පළාතෙන්. අද දිනේ වෙන විට රෝගීන් 6703ක් ඇඳන්
මේ වෙනකොට ප්‍රයෝගී කරගෙන තියෙනවා රෝගී සත්කාර සඳහා එමෙන්ම අපි කවුරුත් කවදත් කතා කරන අර දැඩි සත්කාර ඒකක 15 තියෙන ඇඳන් 146 මේ වෙන විට භාවිතයට ගැනෙන්නේ ඇඳන් 5ක් පමණයි මේක තමයි අද තියෙන තත්වය මේ අතර මහර බන්ධනාකාරී සිටි රදවිකු අසනීප ගණනාවකින් පිළිම හිතුවෙන් ඔහු ප්‍රතිකාර කටයුතු සඳහා රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෙත පසුගිය 21 වනදා ඇතුළත් කර තිබුණා කෙසේ වෙතත් එමරන්දවියා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඊයේ දින ජීවිතක්ෂයට පත් වී ඇති අතර ඉන්නනතුරුව සිදු කළ PCR පරීක්ෂණයේදී අදල් රන්දවියා COVID-19 ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බව බන්ධනාකාර පාලන කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළා. මෙම රන්දවියා වැලිකඩ බන්ධනාකාර රෝහලේ සිට මහර බන්ධනාකාරයේ වෙත මාරු කර තිබූ අතර එහිදී සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදිනි වී නොමැති බවට හඳුනාගත් බවයි බන්ධනාකාර පාලන කොමසාරිස් ජෙනරාල් වරයා අපකල විමසීමකදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙලෙස ජීවිතක්ෂයට පත් වූ ඇත්තේ 82 වෘති ගිනිගත් තේන ප්‍රදේශයේ පදිංචි කරුවෙක් කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි COVID-19 වෛරසය ආසාදිත 22 වෘති පුත්කලියකු රෝහලින් පලා යාමට තැත් කිරීමේදී රෝහල් ආරක්ෂක අංශ විසින් සිය බහරයට ගෙන තිබෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙම සිදුවීම ඊයේ සවස 6:30ට පමණ සිදු වූ ඇති බවයි මෙවන විට එම පුත්කලාව ප්‍රතිකාර සඳහා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා පිටත් කරවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මස්කලිය පොලිස් බල ප්‍රදේශයෙන් අද දින COVID-19 වෛරසය ආසාදිනි වූ රෝගීන් 7 දෙනෙකු හමු වූ බවත් ඉන් සිව් දෙනෙකුම එකම පවුලේ සමාජිකයන් බව මස්කලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී චන්ද්‍රරාජන් මහතා පවසනවා අද දින හඳුනාගත් ආසාදිතයින් 7 දෙනා දීපාවලි උත්සවයට බස්නාහිර පළාතෙන් වතුකරයට පැමිණි අය සහ දීපාවලි උත්සවයට වතුකරයට පැමිණ COVID-19 වෛරසය ආසාදිනි වූ පෙර ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන බවයි මස්කලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඩී චන්ද්‍රරාජන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහෙන් පිට ප්‍රධාන කාර්යාලය මහජන සේවාවන් සඳහා හෙට සිට යලි විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව සේවාලාභීන් පත්ව ඇති අපහසුතාවයන් අවම කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩලයක් සහිතව කාර්යාල කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. දැනට හුදකලා කර ඇති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 6ක සංචරණ සීමා අද අලුයම පහේ සිට ඉවත් කෙරුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල වැල්ලම්පිටිය කොළඹ කොටුව සහ කොම්පඤ්ඤ වේදී යන පොලිස් බල ප්‍රදේශවල හුදකලා කිරීම මෙලෙස ඉවත් කෙරුණා. කෙසේ වෙතත් බොරැල්ල පොලිස් වසමේ වනතමුල්ල ග්‍රාම නිලධාරී කොට්ටාසිය සහ කොම්පඤ්ඤ වේදී පොලිස් වසමේ වැකන්ත ග්‍රාම නිලධාරී කොට්ටාසිය තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතින බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ ශක්කලේ මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත සහ ජා ඇල යන පොලිස් බල ප්‍රදේශද අද අලුයම පහේ සිට හුදකලා තත්වයෙන් ඉවත් කෙරුණා. කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 13ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 5ක් තවදුරටත් හුදකලා තත්වයේ පවතිනවා. මෙතර කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ ග්‍රාම නිලධාරී කොට්ටාස 8ක්ද තවදුරටත් හුදකලා තත්වයේ පවතිනවා. මෙතර මෙම මාස 26 වන දින සිට දෙසැම්බර් 16 වන දින දක්වා මෙරටදී පැවැත්වීමට නියමිත LPL ක්‍රිකට් තරගාවලිය සහ 2021 ජනවාරි මාස 14 වන දින ආරම්භ වන එංගලන්ත ක්‍රිකට් සංචාරය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කළා. මෙම තරඟ පැවැත්විය යුතු ක්‍රමවේදය පිළිබඳ තීරණවලට එළඹීම සඳහා විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන මණ්ඩලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මෙහිදී සාකච්ඡාවට භාජනය වූ කරුණ වූයේ විදේශීය රටවලින් මෙරටට පැමිණෙන ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත් ශ්‍රී ලංකේක ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත් පිළිබඳවයි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක COVID-19 තාක්ෂණික කමිටුව විසින් ලබා දෙන නිර්දේශයන්ට අනුව සකස් කරනු ලබන මාර්ගෝපදේශන මාලාවට අනුව මෙම තරඟ මාලා දෙක පැවැත්වීමට කටයුතු කිරීමට සෞඛ්‍ය බලධාරීන් සහ ක්‍රිකට් පාලන මණ්ඩලය එකගතාවයකට පැමිණියා. අයවැය තුන්වන වර්ගයේ වීමේ විවාදය හෙවත් අයවැය කාරක සභා අවස්ථා විවාදය අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ දෙසැම්බර් මාස 10 වනදා දක්වා පැවැත්වෙනු ඇති. මේ අතර අදින විවාදයට ගත් ජනපති හා අගමැති වැ ශීර්ෂයන් සංශෝධන සහිතව සම්මත වී තිබෙනවා.
විසගෙනකොට කිසිම සංවාදයක් තිබෙන්නේ නැහැ. මට මතකයි අපි 19 ගේනකොට අපිට 42යි හිටියේ. තමුන්නාථලා ඡන්ද දුන්නේ නැත්නම් අපිට 19 ගේන්න පුළුවන්ද? දිනේෂ් ගුරුවරට මැතුවා මට මතකයි එදා යෝජනා ගණනාවක් ගෙනාවා. අපි සියලු යෝජනා වලට කැමති වුණා. මේ අය කියලා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 7 දෙනෙක් දැම්මා. ව්‍යවස්ථා දායක සභාවට. ඔබතුමාලා කිව්වේ. ඒ ව්‍යවස්ථා මණ්ඩලය කවදාක්වත් ස්වාධීනව තීරණ ගත්තේ නැහැ කියන එක මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි. මොකද ඒ ව්‍යවස්ථා මණ්ඩලය කිරියල් ඇමතුමා පත් කරපු ආකාරය දිහා බැලුවා. මේ සංයුතිය දිහා බැලුවා. මේක ස්වාධීන වෙන්න බෑ. පවතින ආණ්ඩුවට තමයි අවසානයේදී බහුතරය හිමි වෙන්නේ. අද Google බැලුම තිබුණා නම් ඒ Google loan කියන ප්‍රොජෙක්ට් එක මං කෙලින්ම විවෘතව කියනවා ඒක කඩා කප්පල් කරේ එවකරිටපු ජනාධිපතිවරයා. කරු කතානායකතුමනි දේශපාලනේ වෛරය මේ තාක්ෂණයට ගේන්න හොඳ නෑ. මං ගෝඨාභය රාජපක්ෂ මහත්තයර ෆේල් කිව්වයි කියලා ගොඩක් මිනිස්සු සමාලලට මට බයිනවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විශේෂ සම්මාර්ථකෙ එකක් පාර. තමන් එක්ක හිටපු පෝට්ටුවේ 50ට සැලකුවා. අනික් කට්ටිය පස්සට ගම ඒක තමයි වෙච්ච හොඳම දේ මන් දැක්කේ. එතුමා කතාව පටන් ගත්තෙම අද මං වැදගත් කතාවක් කරන්න යන්නේ මඩ කතාවක් කරන්නේ නැහැ කියලා. මට නම් දැනුනේ හරින් මන්ත්‍රීතුමනි ඔබතුමාගේ කතාව ඇහුවම ඒකේ මුළු සාරාංශ කරලා ගත්තොත් ඔබතුමා කියන්නේ මම ෆේල් වුණා මෙන්න මේ හින්දා කියලා. ආයේ ලංකාවේදී බැලුම් උඩ හරින්නේ නැහැ. කුලංගිය Google බැලුම ගැන ඇමති හරින් කියයි. ඒ නෑ මම පොයින්ට් එක ගන්නවා. මගේ නම කිව්වා. ඒක ප්‍රකාශ කරන්න. මගේ නම කිව්වා. ගරු කතානායකතුමනි ඒ කියන පත්‍රයේ ඒ මෙකක් තියෙනවා නම් මම බොහොම විශ්සුදී. එහෙම විශ්සුදී. හරි ඔබතුමා. මම මේ ප්‍රවෘත්ති වාර්තාව කියවන්නේ. දැන් කිව්වේ මේ ඔක්කොම දෙන්නේ ඔයාට. අවුරුදු 4 මාරක් බැලුම් උඩ යව යව බිම්බවට්ට වට්ට කතා පොත් පොත් හිටපු අය දැන් මේ අපේ ජනාධිපතිතුමාට උගන්වනවා ලංකාව ඩිජිටල්කරණය කරන එක ගැන. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නැවත කවදාකවත් මේ රටේ මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් නිර්මාණය නොවන පරිසරයක හැදීම සඳහා ඉතා බලවත් පියවර රැසක් ගනී කියන විශ්වාසය අපිට තිබෙනවා. දැන් තවත් සහරාන් ගැන කියන කෙන මේ වෙන්නුනේ මේවට දනුවන් දීම කරන්න ඕන. අපිට මතකයි ගිය සැරේ සහරාන්ගේ පහාරයට මාස 2-3 කලින් CD පටියාව, කඩ පටියාව, තව නොයෙක් සලු පටහසට ආව මේ නාමල් කුමාරගේ මේ බරපතල ප්‍රකාශය ගැන පරීක්ෂණ පවත්වන්න ඕන. ඔව් SMS ප්‍රකාශ කීපයක් නෙමෙයි කිව්වේ. අපේ කර්මාන්ත ඇමතිතුමා ඊයේ පෙරේදා රිජිඩ් ටයර් කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කරා. ඉතාම හොඳයි. අපි රටේ ජනතාවට කියන්න ඕන මේ රිජිඩ් ටයර් කර්මාන්ත ශාලාව මේ අවුරුද්දෙන් එහෙම හදපු එකක් නෙමෙයි. පැහැදිලිවම 2017 තමයි මේ ෆැක්ටරිය ආරම්භ කළේ. ඒක අපි කොහෙවත් නැහැ කියන්නේ. අපි අනුන් ළමයින්ට උපන්න සාතිකේ නම දෙන්න යන්නේ නැහැ. ෆැක්ටරිය ගැන නෙවෙයි තමුන්වන්සලට විහිළු කරේ අර මොකද්ද වොක්ස්වැගන් එක ගැන. විවස්ථාව අනුව ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍ය ධූරයක් හොබවන්න බෑ. හැබැයි ඔහු වත්තේ ආරක්ෂක අමාත්‍ය ධූරය පවත්වා ගත්තා. ඒක නෝහු විවස්ථාව උල්ලංඝනය කර. ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වෙන් කර ගැනීමේ බලය ජනාධිපතිවරයාට තිබුණත් මයික පිළිගන්නේ නැති තිබුණත් රට වෙනුවෙන් ණය ගැනීමේ බලයක් නැහැ. හැබැයි අප්‍රේල් මාසයේ 30 වෙනිදාගේ සිට අගෝස්තු මාසයේ 31 වෙනිදා දක්වා කෝටි 69,000කට ආසන්න මුදලක් ණය ආරං තිබෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව විවස්ථාව උල්ලංඝනය කර. පළවෙනියෙන්ම ඒ ආණ්ඩුවේ තමුන්නාංශලගෙන් එළියට ආවේ මම. දැන් තමුන්නාංශ මතකයි තමුන්නාංශල කාර්යාලයකුත් තිබ්බා. නිල ඕ නිල නොවන විදිහට කාර්යාලයක් පවත්වාගෙන ගියා ග්‍රාමන්ත කාර්යාලය ඇතුළේ. අගරු කතානායකතුමනි එතුමා විසින් කරලාද ප්‍රකාශය මුළුමනින්ම මම බැහැර කරනවා. අරුන්දික ප්‍රනන්දු මන්ත්‍රීතුමා එතුමාට අමතක වෙලා තියෙනවා එතුමා ගිය ආණ්ඩුවේ ඇමතිවරේ. අපි පැහැදිලිව කියන්න ඕනේ මේ කොමිෂන් සභාවලට පත් කිරීම තුල 20 වෙනි සංශෝධනත් එක්ක ස්වාධීන තත්ත්වය මේ කොමිෂන් සභාවලට ඉදිරියේදී පවත්වාගෙන යන්න හැකිද? සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා සතු වෙලා තියෙනවා මේ කොමිෂන් සභාවල නිලධාරීන් පත් කරන බලය. තමුන්නාංශලගේ විපක්ෂ නායකතුමා පෞගේ ජනාධිපතිවරණයේදී මොරදීලා කිව්වා ජනාධිපති වුණොත් ජනාධිපති මන්දිරයට යන්නේ නැහැ. ගම්වල රැඩ රාත්‍රිය කියලා ඇවිදිනවා. එහෙම කතන්දරයක් පොරොන්දු වුණේ නැහැ වර්තමාන ජනාධිපතිතුමා. නමුත් ජනාධිපති වෙලා එතුමා ජනාධිපති වෙන්දිරියක් නැතුව එතුමා පදිංචි වෙලා ඉන්නේ තමන්ගේ පිටකෝට්ටේ ගිහින් තමයි තාම ජනාධිපති කටයුතු කරන්නේ. අද මහ බැංකු හොරු ටිකත් එක්ක වෙනමම සහචර කල්ලියක මේ ආණ්ඩුව එකට එකතු වෙලා ඔවුන්ව ආරක්ෂා කරන්නේ වෙන කවුරුවත් නෙමෙයි ආණ්ඩුව. අයවැයක් ඉදිරිපත් කරන්න ඕන නිසා ඉදිරිපත් කරුවා අයක් නේ. දැන් කිරෝ ඕනෑම තැනක මුදල් හංගගෙන ඉන්නවනම් 100ට එකක් ගෙවලා සාධාරණීකරණය කරන්න මේ අයවැය අවස්ථාවක් දීලා තියෙනවා. මට කියන්නකෝ ඔබ තමුන්නාසලා අත උස්සලා අයවැය පහකදී මොනවද දීපු සංඛ්‍යාලයක 2014 6.4ට තිබුණු ආර්ථික වර්ධන වේගයේ 2.3ට පල්ලෙහාට දාන්න අතේස්සුව ඔබතුමාලා. ඩොලර් එක 133 ඉඳලා 189ට යන්න අතවසබෝ මන්ත්‍රීවරු පිට පිට අවුරුදු දෙකක් ඍණාගයක් දක්වා කෘෂිකර්මාන්තයේ කොඳු නාරිටිය කැඩුවා විතරක් නෙමෙයි මේ රටේ හාල් නැවෙනකන් තෙල් නැවෙනකන් මිනිස්සු බලාගෙන ඉන්න යුගයක් බවට පත් කරා. විශේෂයෙන්ම අපි අහනවා ඇයි මේ ජනාධිපතිවගේ වැයශීෂ්‍යයට විශේෂයෙන්ම මිලියන 9350ක් වෙන් කරලා තියෙන්නේ මොනා කරනවට? දැන් බලන්න අවුරුද්දක් වෙනවා ජනාධිපතිතුමා පත් වෙලා. මුලින්ම ගියා RMB එක. කියලා ඉඳගත්තා. කතා කරා. කතා කරලා කිව්වා මේක කාර්යක්ෂම කරන්න කියලා. අද ඒක කාර්යක්ෂම වෙලා තියෙනවා. තිබ්බට වඩා ප්‍රශ්න. ජනාධිපතිතුමා අධිකරණයේ ස්වාධීනත්වයට මැදිවත් වෙලත් නැහැ. මැදිවත් වෙන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒ වෙච්ච දේවල් අපි පහුගිය කාලේ දැක්කා. පෞද්ගලිකව ජනාධිපතිතුමා වෙනුවෙන් නඩු 35කට විතර පිටින් ඉඳලා තියෙනවා. නඩු පිට නඩු දැම්මා. වෙන මොනවා හරි විමර්ශනයකට ගියාම කියනවා මේකට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සම්බන්ධයි කරලා කියන්න. තමුසේ නිදහස් කරලා යවන්නම් කියලා. ඇෆිඩවිට් තියෙනවා අපි ගාව. අගමැතිතුමාට විරුද්ධව නඩු දැම්මා. මම දන්නවා මේ පෞද්ගලිකව මොකද මේ හැම නඩුවකම මම පිටින් ඉඳලා තියෙන හින්දා. ඉතා කනගාටුයි කියන්න අධිකරණයේ මේ ආණ්ඩු පක්ෂයේ නියෝ
නියෝජනය කරන යම් යම් පුද්ගලින්ගේ නඩු මේ වෙනකොට අපි දකිනවා එක්ක නිදොස් කොට නිදහස් තහනම් තිබ්බේවා නැති වෙලා යනවා එක නීතියක් එක රටක් නැහැ දා කනගාටුයි කියන්න ආණ්ඩු පක්ෂයට එක නීතියක් විපක්ෂයේ අනිත් අයට තව නීතියක් මේ ඔවුන්ගේ ආණ්ඩුව කාලේ ඔවුන්ට ජනතාවගේ අවශ්‍යතා ඉටු කරගන්න බැරුව තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කරගෙන ජනතාව අන්ත අසරණ පරාජයක් ඔවුන්ට ලබා දුන්නට පස්සේ අද වැදගත් වැඩපිළිවෙලක් ගෙනියන යන මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කරපු අයවැයටත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් මේ ඉතාම පහත් මට්ටමේ විවේචනයක් පමණයි මේ ඉල්ල කරන්නේ. අපිට පේනවානේ පිළයන් මැතිතුමා පාර්ලිමේන්තුවට එන්න විතරයි මන්ත්‍රීවරයෙක් හැරීර වරප්‍රසාද තියෙන්නේ. නමුත් පිළයන් මැතිතුමා යනවා මඩකලපුවේ ගිහිල්ලා පුවත්පත් සාකච්ඡා කිය. සංවර්ධන කමිටුවට යනවා. ඉතින් කොහොමද එහෙම අධිකරණය එහෙම නීති ආධිපත්‍ය ගැන කතා කරපු ජනාධිපතිතුමා යට දෙහෙම වෙන්නේ. ගරු මන්ත්‍රීතුමිය ඔබතුමිය මූලාසනයේ හිටියත් මේක කියන්නම හිතෙනවා. සාමාන්‍ය කතාවක් තියෙනවා ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවක් කන්‍යා භාවය ගැන කතා කිරීම ගැන. උදේට අරලියගහ මන්දිරෙන් දුරකතන අමතුමක් දෙනවා. ඊයේ රාත්‍රියේ ආණ්ඩුවට බැන්න අහවල් විපක්ෂයේ මන්ත්‍රීවරයා. උදේ වෙනකොට ලියුමක් යවන්න. ලියුම යවලා ගෙන්නන්න යා. දූෂණ මර්ධන කමිටුවක් තියෙනවා. ඒ කමිටුව අරලියගහ මන්දිරේ රැස් වෙනවා. අනුර කුමාර දිසානායක හරිම අහිංසකයි මේ දවස්වල. මේ තොත්ත බබාලා ටික එක්ක වුණේ එතන. සුවාදීනත්වය ගැන කතා කරනවා. අවුරුදු 50කට වඩා ආපස්සට ගියා. මේගොල්ලන්ගේ සෙල්ලම හින්දා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අභිනව මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමලනා හිමියන් බැහැදකීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණියා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුණ්ඩසාලේ ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානෙට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ 14 වන මහානායක පදවියට පත් වූ අග්ගමහා පඬිත අතිපූජ්‍ය මකුලෑවේ විමලනා හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. වගකීමකින් තොරව පවතින සියලු වෙබ් අඩවි සම්බන්ධව යම් කිසි ක්‍රියාමාර්ගයක් ඉදිරියේදී රජය විසින් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගරකාරිය වසන් මහතා පවසනවා. එයද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වෙබ් අඩවි තහනම් කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් අරගෙන නැහැ. නමුත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් පවතිනවා. කිසිදු ලියාපදිංචියක් නොමැති වගකීමක් නොදරන ඒ වගේම කිසිදු පදනමකින් තොරව පුද්ගලයින්ට මඩ ගහන අසත්‍ය තොරතුරු ප්‍රකාශ කරන සම්පූර්ණ අසභ්‍ය පුද්ගලින්ගේ චරිත ඝාතනය වෙන ආකාරයේ තොරතුරු ලබා දෙන වෙබ් අඩවි කිහිපයක් තියෙනවා. නමුත් මේ වෙබ් අඩවි වල කිසිදු වගකීමක් නැහැ, ලියාපදිංචි කාර්යාලයක් නැහැ, ලෝකෙ වෙනත් කොහේ හෝ රටක සිට ක්‍රියාත්මක වෙන මේවැනි වෙබ් අඩවි සම්බන්ධයෙන් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියන මතය අපේ රජයේ ඉන්නවා. එය කරන්නේ මේ රජය වෙනුවෙන් නෙමෙයි, මේ රටේ ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිදු කරන කටයුත්තක් කියන්නේ. රාත්‍රී ප්‍රවෘත්ති විකාශය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.